සුබ දසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා ඊනොලෙක් සරහව ඔයාලට. මෙතෙන්දී මම පැහැදිලි කරන්න හේතුවා ඊනොලෙක් සිස්ටෝ හැන්ඩ්ලින් සර්විස් එක ගැන. ගොඩක් උනන්දු වෙන සර්විස් එකක් සහ ඔයාලට account එක handle කරන්න වෙලාවක් නැත්නම් account එක කොච්චර කරත් ඔයාට හරියට සේල්ස් වලට එන්න බැරි වුණා නම් සහ account එක කරන process එක හරියට ඔයාලට තේරෙන්නේ නැත්නම් ඔයාලට කොච්චර try කරත් කරගන්න බැරි නම් ඔයාලට ඒ step ටික මුල ඉඳලම හරියට අරගෙන ඔයාගේ account එක අපි handle කරලා දෙනවා. ඔයාගේ account එක මම පෞද්ගලිකව handle කරලා දෙනවා මාස 3ක period එකකට. එතකොට මේකට සාධාරණ මුදලක් තමයි මම අය කරන්නේ මාස 3ක period එක සඳහාම. සහ මේ මාස 3 ඇතුළත ඔයාට කොච්චර sales ආවත් ඔයාගේ න sales වලින් profit share එකක්වත් ඒව මුකුත් මම ගන්නෙ නැහැ. කොච්චර profit ආවත් සම්පූර්ණ profit එක ඔයාට සහ ඔයා මට ගෙවපු fee එක sale එකකින් දෙකකින් cover වෙන්නත් පුළුවන්. මොකද item දාද්දි මේක මෙයාට එච්චර profit දෙන්න හොඳ නැහැ එහෙම කියලා ඔයාව filter කරන්නේ නැහැ. Account එක grow වෙන විදියට ඔයාගේ account එකට reach කරන්න පුළුවන් උපරිම price range එක සහ reach කරන්න පුළුවන් හැම පැත්තෙම ඔයාට items දාලා account එක grow කරලා දෙනවා. Account එකේ sales හදනවා වගේම account එකේ traffic එක keystone කරලා දෙනවා organic traffic විදියට. මේ service එක ගැන තමයි මම අද video එකෙන් පැහැදිලි කරන්නේ. Video එකට යන්න කලින් මතක් කරනවා ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. ඔයා channel එකේ දැනටමත් ඉන්න කෙනෙක් නම් like එකක් දාන්න comment එකක් දාන්න කියලාත් මතක් කරනවා. මේ screenshot එකෙන් මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද මම මේ account එක හැදුවේ. මේ account එක ඇත්තටම මට දුන්නේ below standard තිබිච්ච account එකක්. ඔයාලට උඩින් පේනවා below standard තියෙන්නේ. මේ account එක දැන්ට deliver කරලා තියෙන deliver කරන්න කලින් ගත්ත screenshot එකක් තමයි තියෙන්නේ. මම ඒ ටිකෙන් තමයි මම ඔයාලට video එක පැහැදිලි කරන්නේ. Account එක දෙනකොට තිබිච්ච තත්ත්වය තමයි මේ තියෙන්නේ. Last 7 days ඇවිල්ලා තියෙන්නේ. ඩොලර් 97ක වගේ සේල් එකක් 153ක ඩවුන් එකක් වෙන්නනවා last 31 days sales වලින්. එතකොට මේක below standard තියදී තමයි account එක දුන්නේ. Account එක මට up කරලා දෙන්න traffic එක හදලා දෙන්න කොහොම හරි above standard අරන් දෙන්න කියලා. මේ තියෙන මට account එක දෙද්දිම තිබිච්ච සේල් chart එක සහ account එකේ sales ඇවිල්ලා තියෙන මොන විදියද කියන එක. උගුර මෙතෙන්දී seller level එක පේනවා. Defect එක තියෙනවා 4.5 8ක්. Defect rate ගැන seller level ගැන මම කලින් video එකක කතා කරලා තියෙනවා. ඒ video එකේ card එකක් මෙතනින් දාන්නම්. Video එක බලව නැති කෙනෙක් නම් මේ video එක ඉවර වෙලා ඒ video එකත් බලන්න කියලා ඔයාලට මතක් කරනවා. Tracking upload තියෙන්නේ 114යි. Case close without seller resolution දෙක account වෙලා තියෙනවා. එතකොට මේ තියෙන account එකේ traffic එක below standard තිබිද්දි 57,738 impressions තියෙනවා. Views 1800යි. Quantity sold 6යි. Click through rate එක 2.3. Sale conversion rate එක 3.0.3 තියෙන්නේ. එතකොට account එකක් below standard වෙනවා නම් අපිට වෙන ප්‍රධානම දේ තමයි අපේ eBay එක අපෙන් collect කරන selling fee එක වැඩි වෙනවා. අපේ items customers ලට පෙන්නන සම්භාවිතාවය ගොඩක් අඩු කරන traffic එකෙන් එයාලා බයසල search කරාට අපේ items මේ ඉක්මනට පෙන්නන්න නැති වෙන්න search result වලට ඉක්මනට පෙන්නන්න නැති වෙන්න පොඩි මේ දෙයක් eBay එකෙන් කරන account එකට ඒකත් ගොඩක් බලපානවා. එතකොට අපි තෝරගන්න ඕන හරියටම හරි items ටිකක් තෝරගෙන තමයි අපි වැඩේ පටන් ගන්න ඕන. සහ items වලින්ම තමයි ගේම ගහන්න තියෙන්නේ අපිට. account එක අපව above standard ගන්න. right. එතකොට මේ screenshot එකේ තියෙන්නේ මාස දෙකකින් මම මේ account එක grow කරපු විදිය. බලන්න 42218 ක impressions මට ගන්න පුළුවන් වෙලා තියෙනවා. 1370ක් page views ගේන්න මට පුළුවන් වෙලා තියෙනවා. quantity 17ක් මම solve කරලා තියෙනවා fix item. 2.5ක click through rate එකක් තියෙනවා. 1.2 sale conversion rate එකක් තියෙනවා. 121ක top 20 search impressions මම ගෙනල්ලා තියෙනවා. 165ක rest of search impressions තියෙනවා. none search impressions තියෙන්නේ 12.9. බලන්න traffic එක අපුණු විදිය තියෙනවා. මෙතන ඉඳලා හැමහිට traffic එක වර්ධනය වුණු විදිය ඔයාලට පේනවා. මාස දෙකකට පස්සේ account එක ආපු result එක තමයි මේ තියෙන්නේ. $412ක sales ගේන්න පුළුවන් වෙලා තියෙනවා. account එක above standard තියෙන්නේ. account එක above standard වුණාට පස්සේ මේ තියෙන්නේ 76.32ක tracking upload on time rate එකක් මට දෙන්න පුළුවන් වෙලා තියෙනවා. store handling service එකේ වැදගත්ම දේ තමයි අපි access ගන්න eBay account එකට විතරයි. ඔයාගේ eBay login detail අපිට එවන්න ඕනේ. email එක password එක සහ සම්පූර්ණ විශ්වාසවන්තව තමයි මේ service එක සිද්ධ වෙන්නේ. account එකේ වැඩ පටන් ගත්තට පස්සේ ඔයාට සතියෙන් සතිය account එකේ growth එක සහ ඉක්මනට sales සම්භව වෙනවා. ඒ පිළිබඳව ඔයාලට report එකක් හම්බ වෙනවා WhatsApp හරහා. ඔයාගේ account එක ගැන ඕන දෙයක් මාත් එක්ක පෞද්ගලිකව කතා කරලා විසඳ ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. item එක sold වුණාට පස්සේ customer ගේ address එක සහ item එකට අදාළ link එක මම ඔයාලට එවනවා. ඔයාලට තියෙන්නේ item එක buy කරලා link එක හරහා item එක අදාළ customer ගේ address එකට buy කරලා ඒ detail ටික මට ලබා දෙන්න. එතකොට කිසිම විදියකින් ඔයාගේ payneer එකට access ගන්න නැහැ. ඒක නිසා ඔයාගේ funds ගැන බය වෙන්න දෙයක් නැහැ.
ඔයාගේ ෆන්ඩ්ස් වලට මොකද උනේ කියන එක ඔයා දන්නවා. මොකද අයිටම් එක ෂිප් කරන්නෙත් ඔයා සහ එන හැම ට්‍රාන්සැක්ෂන් එකකම ෆන්ඩ්ස් ටික ඔයාගේ පේනිය account එකට එනවා. පේනිය account එක ඇක්සස් අපිට අවශ්‍ය නැහැ. ඒ වගේම මගේ store handling service එක ගන්න අයට මාස 3ක් යනකම්ම Enolex Fulfillment Service එකත් මේ සර්විස් එකට හම්බ වෙනවා. ඒකට අමතරව මාස 3ටම රුපියල් 6000ක් තමයි මම charge කරන්නේ මාස 3ටම. ඒ මාස 3 ඇතුළත එන සම්පූර්ණම eBay හරහා එන සම්පූර්ණ orders ටිකටම Amazon එකෙන් තමයි items ගන්නෙ. ඒ ඐම් සෑම එකකටම Enolex Fulfillment හරහා ඔයාගේ account එකට හරියටම track වෙන tracking numbers තුත් හම්බ වෙනවා. Enolex store handling service එකට Enolex Fulfillment service එකත් ඔයාලට ඒ package එකටම හම්බ වෙනවා. Service එක buy කරන්න පුළුවන් ඔයාලට enolexedu.com site එක හරහා. මාස 3ටම රුපියල් 26000ක fee එකක් තමයි මම charge කරන්නේ store එක handle කරනවට සහ Enolex Fulfillment service එකට. එතකොට මේ payment එක ඔයාලට one time payment එකක් තමයි කරන්න තියෙන්නේ. එකපාරයි ගෙවන්න තියෙන්නේ මාස 3ටම. ඔයාලට කැමති නම් එකපාර ගෙවන්න පුළුවන් පහසුකම් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට installment විදියට ගෙවීමේ පහසුකමක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. පළවෙනි වාරිකේ ගෙවලා ඔයාලට account එක බාර දීලා ඔයාලගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. සහ හැම account එකක්ම එකම විදියට grow වෙන්නේ නැහැ. account යන process තියෙනවා. සමහර ඒවා මාසෙන් දෙකෙන් හරියන්න පුළුවන්. සමහර ඒවා මාස 3ක් යන්නත් පුළුවන්. මාස 4ක් යන්නත් පුළුවන්. මම account එක බාර ගත්තට පස්සේ මාස 3කට වැඩියෙන් ගියත් වාගෙන් වැඩිපුර කීයක් අතයි කරන්නේ නැහැ. ඔයාට ඒ fee එකම තමයි. සහ ඔයාට කොච්චර sales ආවත් ඒ sales වලින් commission එකක් අපි ඉල්ලන්නේ නැහැ. ඔයාට කොහොමත් item එකකට තියන්න පුළුවන් උපරිම profit margin එක තියලා තමයි අපි item එක list කරන්නේ. ඒකෙන් කොච්චර profit ආවත් ඔයාගෙන් profit share එකක් මම ඉල්ලන්නේ නැහැ. ඔයාලට ඔයාලගේ වන one time fee එක විතරයි මට ගෙවන්න තියෙන්නේ. ඒ වගේම මේ වගේ service එකක් දෙන ලංකාවේ පළවෙනි ආයතනය සහ මේ වගේ professional විදියට ඔයාගේ store එක handle කරලා දෙන ලංකාවේ පළවෙනි ආයතනය සහ එකම ආයතන Enolex ඒ ගැනත් මතක් කරන්න ඕන අනිවාර්යයෙන්ම. ගොඩක් අය account handle කරනවා කියලා අරගෙන අන්තිමට account එකේ result එක මොකුත් නැහැ. ඔයා දන්නෙත් නැහැ account එක මොකක්ද උනේ කියන එක සම්බන්ධයෙන්. ඔයාගේ payment වලට access උත් ගන්නවා, ඔයාගේ payney එකට access උත් ගන්නවා, eBay එකට access උත් ඉල්ලනවා. මොන වුණාද කියලා ඔයා දන්නෙත් නැහැ. මේ වගේ services තියෙනවා. මේ වගේ services වලට account බාර දීලා අනාථ වෙච්ච අයත් Enolex හරහා account එක ගොඩ දාගෙන තියෙනවා. හරියට sale pattern එකකට එන්න account එක කරගෙන යන්න හරි ආරම්භයක් ගන්න හරියට සේල් ප්‍රොසෙස් එක ට්‍රැෆික් එක හදා ගන්න පුළුවන් වෙලා තියෙනවා. හරියට ජෙනුයින් සර්විස් එකක් ගන්න ලංකාවේ තියෙන එකම ආයතනය සහ එකම ප්ලේස් එක Enolex. ඔයාලට Enolex Facebook page එකට ගිහිල්ලා අපේ reviews බලන්න reviews බලලා අපිට account එක බාර දෙනවා නම් ඔයාලා බාර දෙන්න. Broken accounts වල අපේ සර්විස් ගැන හැම දෙයකම result දාලා තියෙනවා. සහ ඔයාලට ඉක්මනින්ම customer support එකක් තියෙන එකම ආයතනය Enolex. අපිත් එක්ක වැඩ කරන අය දන්නවා අපිට message එකක් දැම්මම කොච්චර ඉක්මනට reply එනවද, කොච්චර accurate උත්තර හම්බ වෙනවද, ඔයා මොන ප්‍රශ්නය ඇහුවත් දෙන්න පුළුවන් හරිම solution එක සහ කරන්න පුළුවන් ලේසිම විදිය ඔයාට උත්තර හම්බ වෙනවා Enolex හරහා. මතක තියාගන්න නිකන් message දාන්න එපා. service එකක් buy කරලා තියෙනවා නම් තමයි ඔයාලට ඒ customer support එක හම්බ වෙන්නේ. ඒ ගැනත් මතක තියාගන්න. ඔයාලට මාත් එක්ක මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම්, සම්බන්ධ වෙන්න තියෙනවා නම්, කතා කරන්න තියෙනවා නම් WhatsApp හරහා message එකක් දාලා time එකක් reserve කරගෙන මට call එකක් ගන්න කියලාත් මේ වෙලාවේ මතක් කරනවා. මොකද මම ටිකක් busy. මට හැම call එකක්ම මගේ services වලට register වෙලා නැති කෙනෙක් නම් ගොඩක් දුරට මට මේ සමහර වෙලාවට මට answer කරන්න බැරි වෙවි. ඒ වගේ වෙලාවට message එකක් දාලා time එකක් reserve කරගෙන මට call එකක් ගන්න කියලාත් මම මේ වෙලාවේ ඔයාලට මතක් කරනවා. ඒ වගේම අන්තිමට මතක් කරනවා Enolex Dropshipping Help අපේ Facebook group එක ගැන. ඔයා group එකට join වෙලා නැති කෙනෙක් නම් group එකට join වෙන්න කියලා මතක් කරනවා. Enolex අපේ Facebook page එක තියෙනවා. page එක follow කරලා නැති කෙනෙක් නම් page එක follow කරන්න කියලා මතක් කරනවා. enolexedu.com අපේ website එක තියෙනවා. Enolex store handling service එක සහ Enolex වලින් ලබා ගන්න පුළුවන් අනිත් හැම service එකක්ම site එක හරහා ඔයාලට purchase කරන්න පුළුවන්. වගේම installment විදියට ගෙවීමේ පහසුකමත් Enolex හරහා ඔයාලට තියෙනවා. මේ දේවල් ටික තමයි මට අද video එකෙන් පැහැදිලි කරන්න ඕන උනේ. මගේ service එකක් තමයි මේකෙන් මම පැහැදිලි කරේ. video එක බැලුවට ගොඩක් ස්තුතියි. මාව විශ්වාස කරනවට ගොඩක් ස්තුතියි. channel එක විශ්වාස කරලා ඔයාලා දෙයක් කරගන්න එක ගැන මට සතුටුයි. speed pack policy එකත් එක්ක ලංකාවේ dropshipping ඉවරයි කියලා කියපු වෙලාවක channel එක හරහා මේ වගේ support එකක් එක්ක ඔයාලට හරි guide එකක් එක්ක මේ දේ Amazon හරහා කරගෙන යන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් guide එකක් දෙන්න පුළුවන් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. සහ මට තියෙන එකම motivation එක ඔයාලා දාන comment එකක්, like එකක් සහ subscription එකක්. ඒකත් මතක් කරනවා. එහෙමනම් හැමෝටම selling වැඩ වෙන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. වගේම අලුත් video එකකින් නැවත හම්බ වෙමු. හැමෝටම ජය.